අද අපිට තියෙන්නේ මේ මව්බස පාඩමේ ඔරිගාමි නිර්මාණයක් කරන්නයි තියෙන්නේ පුතේ. හරිද? එතකොට පුතේ මේ ටීචර් මේ කොළ දෙකක් කපලා තියාගත්තා. හරිද? මේ සමචතුරස්‍රාකාර කොටු දෙකක් තමයි කැපුවේ. මේ එක පැත්තක දිග ටීචර් ගත්තේ අඟල් 4 ගානේ පුතේ. හරිද? ඔයාලා අඟල් 4 එක පැත්තකට අඟල් 4 ගානේ හිටින විදිහට සමචතුරස්‍ර කොටු දෙකක් කපා ගන්න. පුතාලට කැමති A4 එකකින් කපා ගන්න. හරිද? එහෙම කපලා ඉවරලා පුතේ දැන් අපි හදන්න යන්නේ පුතේ බල්ලෙක්ගේ රූපයක් තමයි හදන්න යන්නේ. හරිද? ඒ බල්ලගේ රූපේ හදන්න අවශ්‍ය වෙන්නේ අපිට මේ සමචතුරස්‍ර කොටු දෙකයි. හරිද? දැන් මේ දෙකෙන් ඔන්න දැන් අම්මා ටීචර් ඉස්සෙල්ලම මූණ හදන එකයි කරන්න. හරිද? දැන් මේක අරගෙන ඔන්න බලන්න පුතේ මේ කොටු අරගන්නවා මෙතන ඉඳන් මේ මුල්ලට තියලා මෙහෙම නවලා මෙහෙම ගානට නවා ගන්න. හරිද? හරිද? මේ බලන්න නවාගත්තා. තේරුණාද? මෙහෙම නවා ගන්න. නවාගෙන ඉවරලා පුතේ දැන් මේකේ හරි මැද මෙතන උඩ යන්තම් අපි පොඩ්ඩක් මාක් කරගන්න. උඩින් විතරයි ආ. මෙන්න උඩ මේ උඩ මෙතන කියලා අපි මාක් කරගත්තා. හරිද? ඒ මාක් කරගන්න එයාගේ කන නවා ගන්න ඕනේ. හින්දා දැන් එතන ඉඳලා අපි දැන් ඒ තැන මාක් වුණානේ අපිට. එතන ඉඳලා මෙන්න මෙහෙම මේ පැත්තට මේ එකක් නැමුවා. හරිද? දැන් ඊළඟට අනිත් පැත්තටත් මේක මෙහෙම තියලා මේ පැත්තට නවා ගන්න. මේ බලන්න. දැන් දැක්කද? හරිද? මෙහෙම ගත්තු එක මෙහෙම නවා ගත්තා. හරිද පුතේ? ඊට පස්සේ දැන් මේ ඇවිල්ලා කන් දෙක. හරිද? දැන් ඊට පස්සේ මේක මෙතන මේ උල වගේ තියෙන එක පොඩ්ඩක් මේ පැත්තට නවා ගන්න ඕනේ. මේ පැත්තට නවා ගන්න ඕනේ. හරිද? දැක්කද? හරි. දැන් පුතේ අපිට තියෙන්නේ මේක ගම් ගාලා මෙහෙම අලව ගන්න ඕන. මේ ටික ගම් ගාලා මෙහෙම අලව ගන්න ඕන. මේ ටිකට ගම් ගාලා මෙහෙම අලව ගන්න ඕන. හරිද? දැන් අපි ගම් ගාලේ කලව ගමු. හරි. පුතේ මේ බලන්න දැන් ඇලෙව්වා. හරිද? දැන් මේක අලවල ඉවර චුට්ටක් වේලෙනකන් අපි මෙහෙම තියනවා. දැන් මේක ගත්තා. මේ කොටුව ගත්තා. මේ කොටුවත් අපි මේ විදිහටම මෙහෙම ගානට තියලා මේකත් නවා ගන්න. හරිද? මේකත් මේ විදිහට හොඳට නවා ගන්න. මේ බලන්න. දැක්ක නේද දැන්? හා නවාගෙන ඉවරලා මේක අපි මේ දැන් මෙහෙම තියාගෙන පුතේ මෙන්න මේ පැත්තෙන් පොඩ්ඩක් මෙහෙම එළියට යන්න තියලා මේ එළියට යන්න තියලා මෙහෙම නවා ගන්න. හරිද? හරි. මේ මෙහෙම නවා ගන්න. ඒක දැන් අලව ගන්නවා ඊළඟට. හරි. මෙතන ගම් ටිකක් ගාලා ඒක අලව ගන්නවා අපි ආ. දැන් පුතේ මේ ඇලෙව්වා මේක. හරිද? ඒක ඇලෙව්වා. දැන් මේකේ ඒක හරි. දැන් ඊළඟට අපිට තියෙන්නේ මෙයාගේ S2යි 9යි 8යි අඳින්න තියෙන පුතේ. දැන් අපි දෙක ඒ ටික අඳිමු ආ. පුතේ ඇහැ S2 අඳින්න ඕනේ. මෙහෙම S2 දාලා හරිද? මෙතනින් 9 දාලා මෙතනින් 8 දානවා. හරිද? ඒ දැන් බල්ලගේ මූණ. දැන් පුතේ මේ තියෙන ඇඟ. දැන් මේ අලෝපේක මෙහෙමනේ තියෙන්නේ. මේක මේ පැත්තට හරවන්නේ. දැන් මේ පැත්තට හරවලා මේ බෙල්ල මෙහෙම තියලා මෙතනින් අලවන්න ඕනේ දැන්. හරි? දැන් ඒ ටිකත් අලවගමු. එතකොට අපේ බල්ලා ඉවරයි. හරි? මෙහෙම මෙතනින් ගම් ටිකක් ගාලා මේ ඔළුව මේකට අලවනවා. හරි. අලවමු දැන් ඒක. පුතේ මේ දැන් මෙන්න බල්ලා හරි සම්පූර්ණයෙන්ම අලවලා ඉවරයි. හරි? ටිකක් වේලිලා මදි. හරිද පුතේ? පුතේ මේ තියෙන දැන් අපි
කරපු මේ බල්ලා හරිද දැන් මේක අපි පොතට ගන්න ඉතින් මේ ටීචර් තව එකක් හැදුවේ මේක ටිකක් වේලිලා මදි හින්දා පුතේ අලුත් පිටුවක ඕගොල්ලෝ මව්බස පුතේ මෙතන ඔරිගාමි නිර්මාණ කියලා ලියලා මේ ටීචර් ඉරක් ගහලා තියෙන්නේ මොකද්ද දන්නවද මේ හැදුවේ අපි මොකද්ද බල්ලා නේද මෙතන බල්ලා කියලා ලියන්න ඕනේ හරිද ලියලා මේ පිටුවේ ඕගොල්ලන් ඒක අලවන්න ඕනේ හරිද අලවල ඉවරලා මෙතන පුතේ ओगोलो वैकी तुना को हतरा मे बल्लागेन लियानोनी मुनाद बल्लागेन दान वैकी बल्ला सीउपा सतेकी तव लियान पुलवां बल्लागे नाम ओगोलो खेमती नामक बल्लट दान पुलवां बल्लागे अंगे पाट लियान पुलवां नेद बल्लट काकुल हतरक तेना खेल लियान पुलवां इलांगट बल्लागे खांदे के लसन लियान पुलवां नेद ओगोलो बल्लट आदरे නේද බල්ලට කූඩුවක් තියෙනවා නම් කූඩුව ගැන ලියන්න පුළුවන් ඒ වගේ උගලන්ට කැමති වැකි තුනක් හෝ හතරක් මෙතන බල්ලා ගැන ලියන්න පුළුවන් පුතේ හරිද ඊට පස්සේ පුතේ දැන් පොතට කරන නිර්මාණය මෙච්චරයි පුතාලට මම තව එක නිර්මාණයක් කරනවා ඒක පොතට ගන්න ඕනේ නැහැ හරි දැන් අපි ඒක බලමු පුතේ අපි දැන් ඊළඟට කරන්න යන්නේ මේ ටියුලිප් මල් ටිකක් හදන්න යන්නේ හරිද දැන් පුතේ මේ කොළපාට අරගත්තේ ඒකේ කොළ කපන්න මේ ඒකෙත් සමචතුරස්‍ර මේ කොටු ටිකක් තමයි කපන්න පුළුවන් මේ එක එක සයිස් එකට ටීචර් කපාගත්තේ එක එක සයිස් වලට මල් ඕන නිසා ඕගලන්ටත් කැමති කැමති සයිස් වලට ගන්න පුළුවන් මේකේ තමයි ටීචර් හදන්නේ මේකෙන් රතු පාට ගන්න මල් වලට මේකෙන් ගන්න කොළ ඔන්න බලන්න කොළ ටික කපා ගන්න ටීචර් හදන විදිය බලන්න කොළේ දැන් මේ විදිය පටි කීපයක් කපා ගමු හරිද මෙන්න මෙහෙමයි මෙහෙම දෙකට නමලා මෙහෙම තියාගෙන ඔන්න බලන්න ටීචර් එකක් කපලා පෙන්නනවා මෙන්න මේ විදියටයි පුතේ කොළේ කපලා ගන්න ඕන මෙන්න මෙහෙම මේ විදියට ඔන්න දිගටම මෙහෙම කෑලි කපලා කපලා අයින් කරන්න ඕනේ හරිද මේ බලන්න मे विधिट दिगट कपड़ो पुते मे दुते मे मिन्न टीच मे कपूक हरी मे कपूक दंगेक मेहम दिगेरगा हरी दीच मेवागे कीपे पुते कप मे कपागत्ता पुते हरी मे तीन टीच कपागत् हरी देवा मे विधिट मेहम तीयला मेहम अलवगा හරිද දැන් අපි ඒ ටික ඉස්සෙල්ලාම අලවගෙන එමු ඊට පස්සේ තමයි අලවගෙන ඉවරලා තමයි මල් ටික හදන්නේ හරි මෙහෙම අලවගෙනම අලවගමු අපි දැන් පුතේ අපි මේ මේ කොලේට මේ කොළපාට ටික මේ විදියට අලවගත්තා හරිද දැන් අපි ඊළඟට කරන්නේ මල් හදන එක දැන් මේක පොඩ්ඩක් වේලෙන්න පොඩ්ඩක් තියමු මල හදන්නේ මෙහෙමයි දැන් මේ කොටුව තියෙනවනේ මේ කොටුව අර ඉස්සෙල්ලා වගේම හරි දෙකට මැදින් මේ පැත්තට නමා ගන්න ඕනේ. හරි මෙන්න මෙහෙම මෙහෙම තියලා මේ ගානට මෙහෙම නවා ගන්නවා. හරිද? නවාගෙන ඉවරලා මේකෙත් හරි මැද හොයා ගන්න ඕනේ මේ පැත්තේ. හරිද? මෙන්න මෙහෙම අරගෙන හරි මැද මෙතන හොයා ගන්න. හරිද? එතනින් මෙහෙම අරගෙන මේ පැත්තට මෙහෙම මේකෙත් මේ පැත්තට මෙහෙම හරිද මෙන්න දැන් ඊට පස්සේ පුතේ මේ විදිහට තමයි මල් හදන්නේ මේ වගේ මේ මේ හැම එකෙම මල් හදලා මෙතන ගම් ගාලා මෙහෙම ගම් ගාලා මෙතනින් මෙහෙම අලව ගන්න ඕනේ හරිද මේ විදිහට අපි මල් ටික හදාගමු ඉස්සෙල්ලාම හරි දැන් පුතේ මල් ටික හදලා ඉවරයි ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මල් ටික මේ කොලේට මෙහෙම තැනින් තැන් වලින් තියලා අලවන්න තියෙන්නේ අපිට. දැන් ඒක අලවගමු අපි. ඊට පස්සේ අපේ අර ටියුලිප් මල් වගාවක් මේක එතකොට හරිද? ඒක ඉවරයි එතකොට මෙහෙම අලව ගන්න තමයි තියෙන්නේ. අලවල බලමුකෝ අපි දැන් හරි? මේ දැන් පුතේ මේක අලවල ඉවරයි. මේක තමයි තින් දැන් ටියුලිප් මල් වගාව විදිහට තියෙන්නේ දැන් ඕගලන්ට පොතට ගන්න තියෙන්නේ අර බල්ලාගේක විතරයි මේක අමතරව කරපු එකක් මේක ඕගලන් වෙනම කොලේක කරලා ඕගලන් කැමති තැනක එල්ල ගන්න
හරිද ඊට පස්සේ පුතේ මේ මව්බස පාඩමේ අපේ පොතේ කරන්න තියෙන එක හොඳට මතක තියාගන්න බල්ලා අලවන්න තියෙනවා ඔරිගමි නිර්මාණය කරලා පොතේ අලවන්නම ඕනේ හරි එච්චරයි පුතේ බුදුසරණයි